साधु 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 नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि नमस्कार विवा दम्रुवनट समदा सद्कं शरणयामि नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु साधु। गरुतर महासंज्ञा वहांस सदैवत पिंगवत्नी अभी मैं दाहम वैरे सतान दी दिगटम इगन गाते विस्तरवासिं पारिच समुपादे एवागीम नोएक दाहम कोटस अभी इगन गाता आदि इगन गाने मध्यम निकायत आयति सूत देशनावाक मैं देशनावि नाम महा हत्ति पदोपम सूत्रे अत्पीवर उपमाविं वदाल लुकु देशनाव में देशनाव अपगे भाग्यवतुन वहंसे सेवत्नुवर जेतवनारामी वेडसितिन काले ए अपगे भाग्यवतुन वहंसे गे अग्रस्रावकव धर्मसेनाधिपति सारिपुत्तन वहन्से वदाल दिसुमक इदा सारिपुत्त महारातन वहन्से भिक्षु संघया अमता मे विदियट मे देशनाव कला अवत्नी अविदिन्नावु प्राणींगी पासतहन अटागी पीवर एतुले दांत पुलोनी अविदिन्नावु सत्तुंगे पासतहन एतागे पीवरट दमंत पुलुवनी एनिसा एत पीवर एसीलु पासतहन अतरे अग्राई केला केनो सीलु पासतहन अतरे एत पीवर अग्राई केनो एवगे एवमेव खो आवसो ఏవగీ ఏవత్ని ఏకేచి కుశలా ధమ్మ యమ్ కిసి కుశల్ దహం ఎద్ద సబ్బేతే ఏ సియలు కుశల్ దహం చతుసు అరి సత్యేసు సంగహం గచ్ఛంతి చతురారి సత్యేట అతులత్ వినవా ఎరుడు మే లోకే గౌతమ బుద్ధ శాసనే విస్తరవన్నావు యమ్ కుశల్ దహం ఎద్ద ए सीलु कुशल दहम एतुलत्विन मुकेटद चतुरारि सत्येट एतुलत्विनवा एहिमनं चतुरारि सत्येन बहरु कुशल दहम केला एकक नै एतकोट ए सीलु कुशल दहम चतुरारि सत्येट एतुलत्विनवा केला कवुद किया दुन्ने दैन सारिपुत्त महारातन वहन्से ఈ మొన చతురారి సత్యేద అతులత్వాన్ని తిమేకి కేనవా దుఃఖారి సత్యేట అతులత్ వెనవా ఇలంగట దుఃఖ సముదయారి సత్యేట అతులత్ వెనవా దుఃఖ నిరోధారి సత్యేట అతులత్ వెనవా దుఃఖ నిరోధ గామిని పాటిపదారి సత్యేట
ඇතුළත් වෙනවා. ඊට පස්සේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙහෙම වදාලා කතමං චාවුසෝ දුක්ඛං අරිය සච්ඡං ඇවැත්නි දුක්ඛාරි සත්‍ය කියන්නේ කුමක්ද? ජාතිපි දුක්ඛා ඉපදීමත් දුකකි. ජරාපි දුක්ඛා ජරා ජීර්ණ වීමත් දුකකි. මරණම්පි දුක්ඛං මරණයත් දුකකි. ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසාපි දුක්ඛා. ශෝක කිරීම පරිදේව කිව්ව හඳා වැළපීම්, දුක්ඛ කිව්වේ කායික දුක්, දෝමනස්ස කිව්වේ මානසික දුක්. මේ සියල්ලම දුකකි. යම් පිච්ඡන් ලැබති තම්පි දුක්ඛා. මේවා නොලදේවා කියලා යමක් පතනවද මේ දුක් අපිට ලැබෙන්න එපායි කියලා, ඒ පතන දේ ලැබෙන්නේ නැති කමත් දුකකි. සංකිට්ඨේන පංචපාදා නක්ඛන්දා දුක්ඛා. මේ ඔක්කොම හකුලුවා කිව්වොත් පංචඋපාදානස්කන්ධයයි දුක. කතමේ චාවුසු පංචඋපාදානස්කන්ධා. ඇවැත්නි මේ පංචඋපාදානස්කන්ධ යනු මොනවාද? රූපඋපාදානස්කන්ධෝ. රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධෝ. වේදනා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධෝ. සංඥා උපාදානස්කන්ධය. සංඛාර උපාදානස්කන්ධා. සංඛාර උපාදානස්කන්ධයෝ. විඥාන උපාදානස්කන්ධෝ. විඥාන උපාදානස්කන්ධය. දැන් මේකෙන් සාරිපුත්තයන් වහන්සේ තෝරා දෙන්න හදන්නේ මේ දේශනාවේ රූප උපාදානස්කන්ධේ ගැන. කතමෝ චාවුසෝ රූප උපාදානස්කන්ධෝ. ඇවැත්නි රූප උපාදානස්කන්ධේ යනු කුමක්ද? චත්තාරීච මහ භූතානි සතර මහ භූතයෝ. චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයන්ගින් හටගත්තු රූප. ඊළඟට මේ උන්වහන්සේ දේශනා කරනවා මේ සතර මහා භූතයෝ යනු මොනවාද? පඨවි ධාතු. මොකද්ද පඨවි ධාතුව? ආපෝ ධාතු. ආපෝ ධාතුව. තේජෝ ධාතු. තේජෝ ධාතුව. වායෝ ධාතු. වායෝ ධාතුව. දැන් ඔන්න උන්වහන්සේ තෝරා දෙනවා පඨවි ධාතුව ගැන. කතමා චාවුසෝ පඨවි ධාතුව. ඇවැත්ති පඨවි ධාතුව කුමක්ද? පඨවි ධාතු සියා අජ්ජත්තිකා. සියා බාහිරා. පඨවි ධාතුව ආධ්‍යාත්මික වශයෙන්ුත් තියෙනවා, බාහිර වශයෙන්ුත් තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් කිව්වේ තමාගේ කියලා කොටසෙත් තියෙනවා, තමන්ගෙන් බාහිරත් තියෙනවා. කියනවා ඇවැත්නි මේ තමන්ගේයි සලකන පඨවි ධාතුව මොකද්ද? යං අජ්ජත්තං පච්චත්තං කක්ඛලං. තමාගේයි සලකිය හැකි යම් කක්ඛලං කර්කස ගොරෝසු. කරිගතං කර්කස බවට පත් වූ උපාදින්නම් පඨවි ධාතුන් හටගත්තා වූ යමක් ඇද්ද? එයයි. ඒ මොනවද? කේසා කොණ්ඩේ. ලෝමා ලොම් රෝම කූප. රෝම නඛා නියපොතු. දන්තා දත් තචෝ හම මන්සං මස් නහාරු නහාරවැල් අට්ටි ඇට අට්ටි මිංජං
හැටල් ොඳ වක්කන් වකුගඩු හදයන් හ්‍රදය යකනන් අත්මාව කිලෝමකන් දළබුව පිහකන් බඩදිව පප්පාසන් පෙනහලු අන්තන් බඩවැල අන්තගුණන් මහාබඩවැල උදරියන් ආමාසේ කරීසං අසූචි මේ ඔක්කෝම තමාගේයි අපි සලකාගෙන ඉන්නවනේද? දර තමාගේයි සලකාගෙන ඉන්නේ මේවා මොනවද? පඨවි ධාතු. මේක කියනවා ඒ වගේ තවත් ඇද්ද යමක් ගොරෝසු දේවල්. තව මොනවා හරි ඇද්ද? ඒ ඔක්කොටම කියන්නේ පඨවි ධාතුවයි. යම් මේ තමාගේයි සලකන පඨවි ධාතුවක් ඇද්ද? බාහිර යම් පඨවි ධාතුවක් ඇද්ද? මොනවද බාහිර පඨවි ධාතු? තමාගෙන් බාහිර යමක් ඇද්ද? ඔක්කොම බාහිර පඨවි ධාතුවයි. තමන්ගෙන් බාහිර වූ ඒ බාහිර පඨවි ධාතුවත් තමන්ගේ යයි යමක් ඇද්ද? ඒ පඨවි ධාතුව දෙකම පඨවි ධාතුමයි. තං නේතං මම, ඒවා මගේ නොවේ. නේසු හමස්මි, මම නොවෙමි. නමේසු වත්තා, ඒ කියන්නේ තමන්ට ඕනෑ හැටියට පාත්ව ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි කියලා මේ තෙස්ලුම්වාදී පඨවි ධාතුව ගැන. ඒ තමාගෙන් බාහිර තෙස්ලුම්වාදී තියෙනවා, ඒවත් පඨවි ධාතු. තමන්ගෙන් බාහිර යමක් ඇද්ද? ඒ සියලු දේවලුත් මම නෙවෙය, මගේ නෙවෙය, මාගේ වශයෙන් පවත්වන්නට බෑ කියලා. යථා භූත සම්මප්පඤ්ඤාය දක්තබ්බ, මේකේ තියෙන හැබෑ ස්වභාවය සම්මප්පඤ්ඤාය කිව්වේ හරි ප්‍රඥාවෙන්, නිවැරදි ප්‍රඥාවෙන් දකින්ට ඕනේ. අන්නේ විදිහට නිවැරදි වූ ප්‍රඥාවකින් මේ පඨවි ධාතුවේ ඇති ලක්ෂණ දැකලා මේවා මගේ කියලා අයිති කරගන්න මට පුළුවන්කමක් නැහැ කියලා දැක්කහම පඨවි ධාතුයා නිබ්බින්දති. ඔව්, මගේ මගේ කියකේ මේ අල්ලන් ඉන්න එක තමන්ට එපා වෙනවා. බාහිර දේවල් මගේ මගේ කියලා අල්ලන් හිටියනම් ඒකත් ඇයි මේ බලන්න කිව්වේ තමන් ගැන විතරක් නෙවෙයි බාහිරත් බලන්න කිව්වා. දෙකම අල්ලගන්න එපා කිව්වා මගේ කියලා. මගේ ආත්මය මට ඕන හැටියට මේවා තියෙන්න ඕනේ කියලා අල්ලගන්න එපා කිව්වා. චිත්තං විරාජේති, හිත නොවැළෙන බවට පත් කරගන්න කිව්වා. එතකොට ඒකේ ඇත්ත ස්වභාවය තමන්ට දැකගන්න ලැබුණොත් සිත නොවැළෙන බවට පත් වෙනවා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ වදාලා, ඇවැත්නි කාලයක් එනවා යම් බාහිර පඨවි ධාතු පකුප්පති, මේ අභ්‍යන්තර පඨවි ධාතු කිපෙනවා වගේ මේ බාහිර පොළොවත් පොළොවට අයිති දේවලුත් කිපෙනවා. අන්තරහිතා කිපිලා නොපෙනී යනවා. මේ බාහිර දැන් අපි දැකලා තියෙන මහා බිල්ඩින්, මේ පොළොව කම්පා වෙලා මහා බිල්ඩින් කඩාගෙන වැටෙනවා, කඳු කඩාගෙන වැටෙනවා, නොපෙනී යනවා. තස්මින් සමයේ බාහිර පඨවි ධාතු හෝති, ඒවත් නැති වෙලා යනවා. එතකොට බාහිර පඨවි ධාතුවත් තාව මහල්ලිකා, මෙච්චර විශාල බාහිර පඨවි ධාතුවත් අනිච්චතා පඤ්ඤායිස්සති, අනිච්ච බවට පත්වීම, මේ විශාල ගොඩනැගිලි නැති වෙලා යනවා. මේවත් අනිත්‍ය දවට පත් වෙනවා නම් කය ධම්මතා පඤ්ඤායිස්සති, මේවා නැති බංගස්ථාන වෙලා යනවා නම්, වය ධම්මා පඤ්ඤායිස්සති, නැති වෙලා යනවා නම්, විපරිණාම ධම්මතා පඤ්ඤායිස්සති, විනාශ වී යනවා නම්,
කිම් පනිමස්ස මත්තකට්ටස්ස කායස් මගේ මේ චූටි ශරීරය ගැන මොකද්දයි කතා කරන්න තියෙන්නේ කියලා තමන්ට මෙනෙහි කරන්න කියනවා. තණ්ණුපාදින්නස්ස මම මේක තෘෂ්ණාවෙන් අල්ලගෙන හිටියට අහන්තිවා මමයි කියලා මමන්තිවා මගේය කියලා අස්මීතිවා මටයිතිය කියලා අතක්වස්ස නෝ මේ විත්ත උතියේම හිතුවට එහෙම එකක් මේකේ නෑ කියනවා. එතකොට මේ පඨවි ධාතුවට අයිති මහ විශාල ගොඩනැගිලි සනකින් කඩාගෙන වැටෙනවා. සනකි මහා ගස්කොලන් කඩාගෙන වැටෙනවා. පඨවිට අයිති විශාල දේවල් ඒ වගේ කඩා බිඳගෙන වැටිද්දී අනිත්‍ය වෙලා යද්දී නැති වෙලා යද්දී මේ චුට්ටන් ශරීරයක් එහෙම නොවේද? මේක මම තෘෂ්ණාවෙන් අල්ලගෙන හිටියට මේක මොනතරම් ඉක්මනට ඊට වඩා වේගෙන් නැති වෙලා යනවනේ කියලා හිතන්න කියනවා. බලන්න මේ රහතන් වහන්සේලා රහත් වෙලා තියෙන්නේ කොහොමද? ඒ හිතපු ක්‍රමේ නේද තියෙන්නේ? හිතපු ක්‍රමේ මේ තියෙන්නේ. එතකොට කියනවා ආවසෝ එවැනි භික්ෂුවකට පරේ අක්කෝ සම්ති, භික්ෂුවකට අනිත් අය ආක්‍රෝෂ කරනවා, පරිභාසන්ති පරිභව කරනවා, රෝසින්ති බනිනවා, විහෙසෙන්ති වෙහෙසටපත් කරනවා. එතකොට මේ භික්ෂුව මේ පඨවි ධාතුව පිළිබඳ හොඳට ධාතු මනසිකාරේ වඩලා නම්, බාහිර පඨවි ධාතුව ගැන මනසිකාරේ වඩලා නම්, අභ්‍යන්තර පටි විධාතු ගැන හොඳට මනසිකාරය වඩලා නම්, ආයතන ගැන දන්නවා නම් හිතන්නේ මෙහෙමයි කියනවා. උප්පන්නාකෝ මේ අයන් සෝත සම්පස්සජා දුක්ඛා වේදනා. හොනේ දැන් භික්ෂුවරි දුකක් හටගත්ත බයිනකොට හිතනවා මට මේ කනේ ස්පර්ශයෙන් හටගත්තු දුකක් නොවේ. එහෙම හිතනවා කියන්නේ මට මේ කනේ ස්පර්ශයෙන් හටගත්තු දුකක් නොවේ. සාචකෝ පටිච්ච, ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්, තිබේ හටගත් එකක් නොවේ. කිම් පටිච්ච, මොන හේතුව නිසාද හටගත්තේ? පස්සම් පටිච්ච, ස්පර්ශේ නිසා හටගත්තු එකක්. එතකොට ඒ භික්ෂුව පස්සෝ අනිච්චෝති පස්සති, ස්පර්ශය අනිත්‍යයි කියලා දකිනවා. වේදනා අනිච්චාති පස්සති, විඳීම් අනිත්‍යයි කියලා දකිනවා. සංඥා අනිච්චාති පස්සති, සංඥා අනිත්‍යයි කියලා දකිනවා. සංඛාර අනිච්චාති පස්සති, සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා. විඥානං අනිච්ඡන්ති පස්සති, විඥානය අනිත්‍යයි කියලා දකිනවා. එතකොට මේ විදිහට දකිනකොට අනිත්‍යයි, ස්පර්ශයත් අනිත්‍යයි, වේදනාවත් අනිත්‍යයි, සංඥාවත් අනිත්‍යයි, සංස්කාරත් අනිත්‍යයි, විඥාණයත් අනිත්‍යයි කියලා දකිනකොට ඒ අරමුණේ සිත බැස ගන්නවා. මොකේද බැසගන්නේ? විදර්ශනාවේ. විදර්ශනාවේ සිත බැස ගන්නවා. පසීදති සම්තිත්‍ත්‍ති අදිමුච්චති. එතකොට ඒ අරමුණේ බැස ගන්නවා මේක ධාතු ස්වභාවයක්, ස්පර්ශ වුණා කියලා. එහෙම බැසගෙන එතකොට ඒකේ හිත පහදිනවා. දැන් එතකොට එයා යන්නේ අර බැනපු අරමුණත් එක්ක හැපි හැපි නෙවෙයි. ඒ බැනපු අරමුණත් එක්ක හැප්පෙන්න නොගිහින් තමන්ට වෙන්නේ මොකද්ද කියලයි බලමින් ඉන්නේ. අන්න නුවණ සිහිය පාත්වන වෙලාව. තංචේ ආවසු බික්කුම්, එතකොට ඇවැත්නියේ භික්ෂුවට පරේ අනිත් අය අනිත්‍යෙහි අකන්තෙහි අමනාපෙහි සමුදා, අනිත්‍ය වූ අකාන්ත වූ අමනාප දෙයින් කටයුතු කරනවා. පානි සම්පස්සේ නැපි, අතින් ගහනවා. ලෙඩ්ඩු සම්පස්සේ නැපි, ගල් වලින් ගහනවා. දණ්ඩ සම්පස්සේ නැපි, දඬු මුගුරින් ගහනවා. සත්ත සම්පස්සේන පි, ආයුධයෙන් ගහනවා. එතකොට අර භික්ෂුව ඉන්නේ දැන් 100න් දර්ශනා වඩවඩ. එතකොට මිනිස්සු එකතු වෙලා ආය මොකද කරන්නේ? හතිපයින් ගහන්න ගන්නවා.
ගලලින් ගහන්න ගන්නවා. දඬුමුගුරු වලින් ගහන්න ගන්නවා. ආයුධ වලින් ගහන්න ගන්නවා. එතකොට මෙහෙම හිතනවා කියනවා. තථා භූතෝ කෝ අයං කායෝ මේ කය ඉබන්දු දෙයක් නේ. මොකද්ද? යථා භූතස්මින් කායේ පානි සම්පස්සාපි කවන්ති මේ කයට අතින් ගැහුවත් වදිනවා නොවේ. ඉබන්දු කායක් නෙමේ කය අතින් ගැහුවත් වදිනවා නොවේ. ගල් වලින් ගැහුවත් වදිනවා නොවේ. දඬුමුගුරු වලින් ගැහුවත් මේ කයට වදිනවා නොවේ. ආවිදින් ගැහුවත් වදිනවා නොවේ. බුත්තං කෝ පණීතං භගවතා කකචූපමෝවාදී භාග්‍යවතුන් වහන්සේ කියතු උපමා කරගෙන වදාළ අවවාදයක් මට තියෙනවා කියලා මෙනෙහි කරනවා කියනවා. මොකද්ද මෙනෙහි කරන්න කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ කියතු උපමා කොට මට වදාළ කරුණක් තියෙනවා කියලා මෙනෙහි කරනවා. කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහණෙනි උබ්බතෝ දණ්ඩකේන චේපි කකචේන දෙපැත්තේ මිට තියෙන කියතකින් චෝරා ඕරක අංගමංගානේ උක්කන්ති හොරු දෙපැත්තේ මිට තියෙන කියතක් අරගෙන තොපගේ අංගපසඟ කපත්නම් තත්‍රාපි මනෝ පදෝසෙය්‍ය ඒකුම් කෙරෙහි හිත තරහා ගත්තොත් දෙපැත්තේ මිට තියෙන කියතකින් හොරු තමන්ව කපද්දී හොරු ගැන තරහක් ඇති කරගත්තොත් මනෝපදෝසෙය හිත දූෂ්‍ය කරගත්තොත් නමේසෝ තේන සාසනකරෝ මාගේ ශාසනය ඔහු කරන්නේ නෑ කියනවා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනය කරන වැඩේ කාගේ අතේද තියෙන්නේ? තමන්ගේ අතේ තියෙන්නේ. තමන්ගේ අතේ තියෙන්නේ. එහෙම හොරු දෙපැත්තේ මිට තියෙන කීතක් අල්ලගෙන තමන්ව කැපුවොත් කපද්දී කපද්දී සිතට තරහ නොගෙන ඉන්නවා නම් ඒක කයට වෙන දෙයක් හැටියට සලකලා මේ කයට නොවැ මේ වෙන්නේ මේවා කියලා කයට වෙන දෙයක් හැටියට සලකලා කල්පනා කරන්න බැරි වුණොත් මනෝ පදෝසීය හිතේ වෛරයක් හටගත්තොත් හිතේ තරහක් හටගත්තොත් හිතේ අමනාපයක් හටගත්තොත් මගේ ශාසනේ ඔහු කරන්නේ නැහැ කියලා. මොකද්ද එතකොට මෙතන බුද්ධ ශාසනය කියලා කියන්නේ? ඉවසීම. ඉවසීම මෙච්චිත. ඉවසීමයි මෛත්‍රියයි මෙතන බුද්ධ ශාසනය කියන්නේ. එතකොට ඒකේන අර විදියට ධාතු මනසිකාරය මෙනෙහි කළ මේ ශාරීරිය ගැන මේක අතින් පයින් ගුටි කන්ට සාධාරණ එකක්. ඊළඟට ගල් වලින් ගුටි කන්ටත් සාධාරණ එකක්. දඬුමුගුරු වලින් ගුටි කන්ටත් සාධාරණ එකක්. අවියාගෙන් ගුටි කන්ටත් සාධාරණ එකක්. මෙබඳු දෙයකට පාර වදිද්දී අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට කියත උපමා කොට අවවාද කළා. මොකක්ද ඒ කියත උපමා කොට අවවාදේ? ඔව්, දෙපැත්තේ මිට තියෙන ලොකු කියතකින් හොරු ඇවිදින් නුඹව අරන් ගිහින් කැපුවත්, ඔව්, කපද්දී හිත දූෂ්‍ය කරගත්තොත්. දැන් චූටි අවවාදයක් කළා හිත දූෂ්‍ය කරගන්නව නේද? යන්තම් අවවාදයක් කළ හිත දූෂ්‍ය කරගන්නවා. බුද්ධානුශාසනාවෙන් බැහැරට යනවා. සුටුස් ගාලා. මහා විලාවක් යන්නේ මේ මහණු විචයත් එහෙමයි. පොඩි අවවාදයක් කළොත් බුද්ධානුශාසනෙන් බැහැරට යනවා. දැන් මේක කොහොමද කියන්නේ? කියතකින් කපද්දිත් හොරු බුද්ධානුශාසනාවෙන් බැහැරට යන්නේ නැත්තම් බුද්ධානුශාසනෙන් ඔටෝ බැහැර වෙනවා නිකම්ම. කොහොමද බැහැර වෙන්නේ? හිත දූෂ්‍යකට ගත්ත ගමන් බුද්ධානුශාසනය එතන වැඩ කරන්නේ. බුද්ධානුශාසනය එතන වැඩ කරන්නේ නැහැ. හිත දූෂ්‍ය නොකර හිටියොත්, තරහා නොගෙන හිටියොත් බුද්ධානුශාසනාව වැඩ කරනවා. ආරද්ධං හෝති කෝපං විරියං
භවිෂ්‍යති අසල්ලීන මගේ වීරිය පිහිටියා කියලා. අන්න වීරිය. එතන මොකද්ද වීරිය කියන්නේ? කායික වශයෙන් වද බන්ධනයට පීඩාවට දුකට පත් කරද්දී ඒ පත් කරන්නා වූ පුද්ගලයන් ගැන වෛරයක් ඇති කරගන්න නැතුව තරහක් ඇති කරගන්න නැතුව වාසය කරනවා. එතකොට ආරද්දං කෝපන්නේ මේ විරියන්. මේක තමයි වීරිය. විරියම් භවිෂ්‍යති අසල්ලීන උපට්ඨිතා සති සීය පිහිටියා. එතකොටයි සීය පිහිටන්නේ. අප්පමුත්තා සී මුල නොවි පස්සද්දු කායෝ අසාරද්දු. එතකොට කය සැහැල්ලු වෙනවා කියනවා. බර නැති වෙනවා. සමාහිතං චිත්තං ඒකග්ගං. එතකොට සිත එකඟ වෙනවා. ඊට පස්සේ හිතන්න කියනවා. ඊට පස්සේ ආ හිතන්නේ කොහොමද? කාමං දානි ඉමස්මින් කායේ. මේ කයට වෙන දෙයක් උනාවේ. මේ කයට වෙන දෙයක් උනාවේ. පානි සම්පස්සාපි කමන්තු ගහන එකේ ගසට්වා. ලෙඩ්ඩු සම්පස්සාපි කමන්තු ගල් වදිත්වා. දණ්ඩ සම්පස්සාපි කමන්තු දඩුම ගුරු වදිත්වා. සත්ත්‍ය සම්පස්සාපි කමන්තු ආයුධ පහර වදිත්වා. කරිය තිදම් බුද්ධ ශාසනං මම මේ බුද්ධ අනුශාසනාව කරනවා. දැන් බලන්න මෙහෙමයි නේද මේක ජයාරන් තියෙන්නේ. පෙන්දු වගේයි මේක ගන්න ගන්න බෑ. වීරිය කියලා කියන්නේ මේකට. මොකද්ද? බාධිතුන් වහන්සේව සිහි කර කර ඉවසන්නේ. නිකම්ම නිකං වීරිය ගන්නවා නෙමෙයි. නිකාම නිකං ඉවසනවා නෙමෙයි. බාධිතුන් වහන්සේගේ අවවාදය සිහි කර කර ඉවසනවා. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයක් සීකර කරා හිතට තරහ නොගෙන ඉන්නවා. තස්සචේ ආවසෝ භික්ඛුනෝ එවං බුද්ධං අනුස්සරන්තෝ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේව සීකර කරා සිටිනකොට දැන් අපි කියමු කෙනෙකුට හොඳටම ගහනවා. ගහද්දී යා ඒ ගහන කාරණේ ගැන හිතන්නේ නැහැ. ගහපල්ල මේ කයට ඕනෙයක් උනාවේ කියලා හිතාගෙන බුද්ධං අනුස්සරන්තෝ භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කර කර ඒවං ධම්මං අනුස්සරන්තෝ භාග්‍යතුන් වහන්සේගේ අවවාදය මෙනෙහි කර කර ඒවං සංඝං අනුස්සරන්තෝ මේ විදිහට ඉවසගෙන තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වාසය කළේ කියලා. ඉන්නකොට උපේක්ඛා කුසල නිස්සිතං. එතකොට එහෙම ඉන්නකොට උපේක්ෂා ඒ කියන්නේ ඒක තමයි කුසලේ. ඒ කුසලේ නිස්සෘත වූ උපේක්ෂාවේ හිත පිහිටන් නැතුව ගියොත් සෝතේන සංවිජ්ජති. අන්න එතකොට යා දුකටපත් වෙනවා. දයාට අතින්පයින් කවුරුරි ගැහුවා කියලා දුකටපත් වෙන්නේ නැහැ. ගල් වලින් ගැහුවා කියලා දුකටපත් වෙන්නේ නැහැ. පොළු වලින් ගැහුවා කියලා දුකටපත් වෙන්නේ නැහැ. මන්නෙන් කෙටුවා කියලා දුකටපත් වෙන්නේ නැහැ. හිත ත්‍රිවිධ රත්නේ මෙනෙහි කරද්දී කුසලී පීඨන් නැතුව ගියොත් දුකටපත් වෙනවා. සෝ තේන සංවිජ්ජති. එතකොට සංවේගය වෙනවා. අලාභා වත්මේ අනේ මට පාඩුවක් නොවේ. නච වත්මේ ලාභා අනේ මට ලාභයක් නැහැ නොවේ. දුල්ලද්දං වත්මේ මට මේ නරක ලැබීමක් නේ. නවත් මේ සුලද්දන් මට යහපත් ලැබීමක් නොවේ නොවැ. අනේ මම මෙහෙම භාග්‍යතුන් වහන්සේව සීකරද්දී භාග්‍යතුන් වහන්සේ වදාළ අවවාද සීකරද්දී භාග්‍යතුන් වහන්සේගේ සංඥා සීකරද්දී මගේ හිත කුසලයේ පිහිටන්නේ නොවැ කියලා. එතකොට දැන් මියා එලිලා ඉන්නේ මොකේද? සරණේ. සරණේ ලිලා ඉන්නේ. මේ සරණේ හරියට එල්ලෙන්න බෑ. එතකොට කුසලයේ හිත පිහිටන්නේ නැත්තම් සරණේ රැඳී ඉන්න බෑ. එතකොට සරණේ රැඳී ඉන්නේ කොහොමද? කුසලයේ හිත පිහිටුවා ගැනීමෙන්. මෙබඳු අවස්ථාවකක් තේක කරනවා නම් අනිත් අවස්ථාවන් ගැන කවර කතාද?
ඒක මේ වගේ කියනවා. ඇවැත්නි ලේලිය මාමන්දි දැක්ක වගේ කියනවා. ඒ කාලේ. දැන්න ලේල්ල මාමල් ගණන් ගන්න ඒ කාලේ. ලේලිය මාමන්දි දැක්කහම ඇකිලිලා යනවා වගේ කියනවා. ඒ වගේ භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කරද්දී ධර්මය භාග්‍යතුන් වහන්සේගේ අවවාද මෙනෙහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙනෙහි කරද්දී හිත කුසලයේ පිහිටන්නේ නැත්නම් අන්නේ ගැන කියනවා යාට දුක හට ගන්න යාට ගුටි කාපික ගැන නෙමෙයි කියනවා කවුරු හරි අතින් පයින් ගැහුවා කියලා ගලකින් ගැහුවා කියලා පොල්ලකින් ගැහුවා කියලා මන්නකින් කිටුවා කියලා එයාට ඒ ගැන දුකක් නෑ කියනවා දුක හට ගන්නේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සිහි කරද්දී හිත කුසලී රැඳුනේ නැත්තම් අන්න ෂොක් එකක් වදිනවා අන්න ශෝකයට පත් වෙනවා දුකට පත් වෙනවා අනීමට අලාභයක් වුණා අනීමට මහා පාඩුවක් වුණා මම මේ භාග්‍යතුන් වහන්සේ සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ සිහි කරද්දී ශ්‍රාවක සංඝයා සිහි කරද්දී නොවේ මේ කුසලී පිටන්නේ නැත්තේ එතකොට සාරිපුත්තයන් වහන්සේ වදාරනවා ඉතින් එවැත්නි භික්ෂුවකට ඒ විදියට බුදුරජාණන් වහන්සේව සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ අවවාදය සිහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාව සිහි කරද්දී කෙනෙකුගේ සිත උපේක්ෂා කුසලයේ කුසල නිශ්චිත උපේක්ෂාවේ පිහිටනවා නම් සෝ තේන අත්තමනෝ එතකොට හරි සතුටුයි කියනවා අර විදිලි පීඩාවල් ගැන පොඩ්ඩක්වත් හිතට යන්නේ නැහැ කියනවා එතකොට හරි සතුටුයි කියනවා ඉත්තාවතාපිකෝ ආසෝ බික්කුණු බහුකතං හෝති ඇවැත්නි මෙපමණකින් භික්ෂුව සෑහෙන දෙයක් කරගත්තා වෙනවා මේ පමණකින්ම සෑහෙන්න දෙයක් කරගත්තා වෙනවා. එතකොට මේක තියෙන්නේ තමන්ගේ අතේ නේද? තමන්ගේ අතේ තියෙන්නේ. එතකොට තමන්ට හැකියාව තියෙන්න ඕනි ඒ අවස්ථාවේදී ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කරන්න. ඒ අවස්ථානුකූලව ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනි. අවස්ථානුකූලව ශාස්ත්‍රුන් වහන්සේගේ අවවාදේ මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ අවස්ථානුකූලව ශාස්ත්‍රඥ වාසගේ ශ්‍රාවක සංඝයා මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ මෙනෙහි කරගන්න බැරි නම් මෙනෙහි කරේ නැත්තම් එයා ධර්මයේ පිටලා නැහැ කතමා චාවුසු ආපෝ ධාතු අවත්නි ආපෝ ධාතුව කියන්නේ කොමක්ද ආපෝ ධාතුවත් තමා කියලා සලකන කොටසෙත් තියෙනවා තමන්ගේ බාහිරවක් තියෙනවා කතමා චාවුසු වජ්ජත්තික ආපෝ ධාතු ආධ්‍යාත්මික ආපෝ ධාතුව කියන්නේ කුමක්ද ඒ තමයි ආධ්‍යාත්මිකව වැගිරෙන ස්වභාවයෙන් යුක්ත යමක් ඇද්ද ඒක ආධ්‍යාත්මික ආපෝ ධාතුවයි ඒ තමයි පිත්තං පිත සිම්හං සිම පුබ්බෝ සරව ලෝහිතං ලේ සේදෝ දහඩිය මේදෝ මේද තෙල අස්සු කඳුළු වසා වුරුණු තෙල් කේලෝ කෙල සිංහානිකා සොටු ලසිකා සඳමිදුලු මුත්තං මූත්‍රා මේ වගේ තවත් ඇද්ද මොනවා හරි වැගිරෙන දේවල් ඒ ඔක්කෝම අයිති ආපෝ ධාතුවට එතකොට මේ සඳහන් කළ යමක් ඇද්ද ආපෝ ධාතුවට සඳහන් කළ යමක් ඇද්ද මේවා බාහිර ආපෝ ධාතුවත් එක්ක සම වෙලා යනවා කියනවා ඒ නිසා බාහිර ආපෝ ධාතුවයි ආධ්‍යාත්මික ආපෝ ධාතුවට අයිති දේවල්
නීතම් මම මගේ කියලා ගන්න දෙපා කියනවා. නීසු අමස්සමි මමය කියලා ගන්න දෙපා කියනවා. නමේසු වත්තාති මාගේ ආත්මය. ඒ කිව්වේ තමාගේ වශගේ පවත්වන්න පුළුවන් තමා සතු දෙයක් කියලා ගන්න දෙපා කියනවා. එහෙම මේකේ තියෙන ස්වභාවය ඒ තිබෙන්නා වූ ස්වභාවය සම්‍යක් ප්‍රඥාවෙන් දියුණු කර ප්‍රඥාවෙන් දකින්න ඕනේ කියනවා. ඒව මේතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා. මේ විදිහට තිබෙන්නා වූ ස්වභාවයම ප්‍රඥාවෙන් දැක්කට පස්සේ ආපෝ ධාතු යා නිබ්බින්දති. ආපෝ ධාතුව ගැන කලකිරේ. ආපෝ ධාතු යා චිත්තං විරාජේති. ආපෝ ධාතුව කෙරෙහි හිතේ ඇල්ම නැති කර ගන්නවා. ඊළඟට කියනවා ඇවැත්නි කාලයක් කියනවා බාහිර ආපෝ ධාතුව කිපෙන. බාහිර ආපෝ ධාතුව කිපුනාම ගාමම්පි වහති. ගම් ගහගෙන යනවා. ජල ගැලීම් වලින් ගම් ගහගෙන යනවා. නිගමම්පි වහති. නියම් ගම් ගහගෙන යනවා. නගරම් පිවහති. නගර ජනපද ගසාගෙන යනවා. ඒ වගේම කාලයක් එනවා මහා සමුද්‍රයේ ජලය යොදුන් 100ක් යටට බහිනවා. තියෙන්නේ ඇවිල්ලා ඊළඟට යොදුන් 200ක් යටට බහිනවා. යොදුන් 500ක් යටට බහිනවා. යදුම 800 යටට බහිනවා. කාලයක් එනවා එවත්නි මේ මහා සාගරී ජලකඳ තල්ගස් 7ක් උසකට යටට බහිනවා. තල්ගස් 6ක් 5ක් 4ක් 3ක් තල්ගසක් උසට යටට බහිනවා. ආයි කාලයක් එනවා මිනිස්සු 7 දිනක් උසට යටට බහිනවා. ආයි තනි මිනිහෙක් උසට බහිනවා. ඉන ප්‍රමාණයට වතුර බහලා යනවා. ධන ප්‍රමාණයට බහලා යනවා. ගොප්පැට ප්‍රමාණයට බහලා යනවා. අන්තිමට ඇඟිලි පුරුකක් තෙමන වතුර ටිකකුත් නැතු යනවා කියන මහා සාගරේ. එහෙම කාලයක් මේ ආපෝ ධාතුවට එනවා. ඉතින් කල්පනා කරනවා කියනවා එබඳු මේ විශාල වූ ආපෝ ධාතුව එබඳු අනිච්ච ස්වභාවයට එබඳු නැසෙන ස්වභාවයට පත්වෙනවා නම් මගේ මේ ශරීරයේ තිබෙන්නා වූ සෙන්සතු ටිකකට කෙල ටිකකට මේ තියෙන තෙත් ගතියකට මං ආසා කරගෙන මේ රැවටිලා ඉන්නේ මොකටද කියලා තමන් ගැන හිතන්න කියනවා. එතකොට එහෙම ඉන්න භික්ෂුවටත් ඒ විදිහට කල්පනා කර කර ඉන්න භික්ෂුවටත් කවුරු හරි බයිනවා. බයිනකට අර විදිහ හිතන්න කියන මට මේ කනේ ස්පර්ශයෙන් හටගත්තු විඳීමක්. මේක හටගත්තේ ස්පර්ශය නිසා. ස්පර්ශයත් අනිත්‍යයි, වේදනාත් අනිත්‍යයි, සංඥාත් අනිත්‍යයි, සංස්කාරත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි කියකේ ඒක නෝනින් මෙනෙහි කළා විදර්ශනාවේ හිත රඳවා ගන්න කියනවා. විදර්ශනාමීත රඳව. ඉතින් එහෙම කරපු අය තමයි ඒ කාලේ ඈතර වුණේ. ඈතර වුණේ බාහිර ලෝකෙත් එක්ක මිශ්‍ර නොවි ධර්මයේ තුල රැඳුණු නිසා. වෙන හේතුවක් නෙමෙයි. ඊට පස්සේ ඒ කෙනාටත් අතින් පයින් ගහද්දි කවුරු හරි කෙනෙක් ගල් වලින් ගසද්දි, දඬුමුළු මගුරු වලින් ගසද්දි, අවියාල් වලින් ගසද්දි කකචූපම අවාදී මෙනෙහි කර කර. කකචූපම කිව්වේ ඔව් කකච කිව්වේ කියත. කියත උපමාකට දේශනා කළ අවවාදී මෙනෙහි කර කර එයා බුදුරජාණන් වහන්සේ මට මෙහෙමයි දේශනා කළේ මගේ හිත මේ කිනා කෙරෙහි ඒ සුරු කෙරෙහිවත් හිත දෝෂය කරගත්තොත් බුද්ධානුශාසනාවෙන් බැහැර වුණා වෙනවා. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙනෙහි නොකොට අවවාද මෙනෙහි කරන්න පුළුවන්ද? බෑ. භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයක් මෙනෙහි කරනවා නම් අනිවාර්යයෙන්ම යාට බුදුරජාණන් වහන්සේව
මතක් වෙනවාමයි. මතක් කරගෙන තමයි අවවාදෙ මෙනෙහි කරගන්න තියෙන්නේ. සංඝයාවත් මතක් වෙනවා. ඇයි මේ කෙලෙසුන්ගේ නිදහස් වෙච්ච සංඝ පිරිසක් ඉන්න නිසා. එතකොට මේ විදිහට මතක් කර කර එහෙම කල්පනා කරලා එයාගේ හිත කුසලේ පිහිටියොත් සෑහෙන දෙයක් කරගත්තා කියලා. ඊළඟට සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවා ඇවැත්නි තේජෝ ධාතුව කුමක්ද? තේජෝ ධාතුවක් තියෙනවා ආධ්‍යාත්මික තේජෝ ධාතුව, බාහිර තේජෝ ධාතුව. ආධ්‍යාත්මික තේජෝ ධාතුව රස්නි ඇති වෙන උණුසුම ඇති වෙනදී යේන සන්තප්පති යමකින් තවයිද යේන ජීරියති යමකින් දිරයිද යේන පරිඩයිහති යමකින් දවයිද යේන යේනච අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති යම් තේජෝ ධාතුවකින් අනුභව කළ පානය කළ රසවිඳි දේවල් මනාකොට දිරවායයිද යංවා පනඤ්ඤම් ඒ වගේම තවත් මේ තේජෝ ධාතුවට අයිති දේවල් ඇද්ද මේ ඔක්කොම තේජෝ ධාතුව එතකොට මේ තේජෝ ධාතුවට අයිති දේවලු අපිට ඇති වෙනකම ඇඟ දැවිල්ල මොනවහරි ඇති වෙනවා කියමු එතකොට ඒවා මමය මාගේය මාගේ ආත්ම වශයෙන් අරගෙන වැඩක් නැහැ කියනවා ඒක ඇත්ත ස්වභාවයේ මේ තේජෝ ධාතුවමයි බාහිර තියෙන්නේ බාහිර තියෙන තේජෝ ධාතුවමයි අභ්‍යන්තරයේ තියෙන්නේ කියලා කල්පනා කරද්දී තේජෝ ධාතුව කෙරෙහි කලකිරිනවා තේජෝ ධාතුවා චිත්තං විරාජිතී සිත නොවැළී යනවා කියන තේජෝ ධාතුවට කියනවා වැඩි කාලයක් කෙනවා බාහිර තේජෝ ධාතුව කිපෙන බාහිර තේජෝ ධාතුව කිපෙන කිපෙනම ලැබුගිනි හට ගන්නවා ගාමම්පි ධාති ගම් ගිනි ගන්නවා නගර ගිනි ගන්නවා ජනපද ගිනි ගන්නවා ජනපද ප්‍රදේශ ගිනි ගන්නවා එතකොට තේජෝ ධාතුව කොළපාට තියෙන ප්‍රදේශයකට නැත්තම් ගල් තලාවකට ජලයකට රමණීය භූමි භාගයකට ඇවිල්ලා නිවිල යනවා. ඒ කියන්නේ වේලිච්ච දේවල් තිබ්බොත් නේ ගිනි ගන්නෙ. ඒ ආහාර නැති වෙච්ච ගමන් ආහාර නැතිවීමෙන් නිවිල යනවා. ඒ වගේම ඇවැත්ති කාලයක් එනවා කුකුල් පියාටිනු ගින්න හොයන්න වෙන කාලයක් එනවා. කුකුල් පියාටින් සම්වැරලි වලින් ගින්න හොයන්න කාලයක් එනවා. ඒ වගේ මේ බාහිර තේජෝ ධාතු මේසා විශාල වූ බාහිර තේජෝ ධාතුවත් අනිත් වෙනවා නම් කල්පනා කරන්න කියලා මේ තමන් ළඟ ඇති තේජෝ ධාතුව ගැන මම මාගේ කියලා මම මොකට ගන්නවද කියලා කල්පනා කරන්න කියනවා. තීබඳු කිනාටත් අර වගේ බැන්නොත් අතින් පයින් ගැහුවොත් ගල් වලින් ගැහුවොත් පොළු වලින් ගැහුවොත් ආයුධ වලින් කෙටුවොත් එහෙම වෙද්දී යා සී කරන්න ඕනේ මොකද්ද කියන්නේ? දැන් යා විදර්ශනාව අල්ලගත්තා නම් ඊට පස්සේ යා දිගටම යනවායි කිය. මුලේ වැරදුනොත් ඉවරයි. එතකොට විදර්ශනාව අල්ලගත්තොත් යා මොකද කරන්නේ? දැන් උන් යාට ගහනවා බලාපොරොත්තු නැති විලාක යාට මතකල්ල ගහනවා. එතකොට මොකද යා කරන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ අවවාදයේ මතක් කරගන්නවා. මොකක්ද අවවාදේ? මේ පැත්තේ මෙතු තියෙන කීතකින් ඔව් හොරු ඇවිල්ලා ඔබගේ අතපය කැපුවත් ඒ හොරු ගැන හිත දූෂ්‍ය කරගත්තොත් බුද්ධානුශාසනෙන් බැහැරයි. ඒ නිසා මම බුද්ධානුශාසනාවෙම ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේව මෙනෙහි කර කර ධර්මයේ මෙනෙහි කර කර ශ්‍රාවක සංඝයා මෙනෙහි කර කර ඉඳලා කුසලයේ ඒත් පිහිටන්නේ නැත්නම් එයාට ෂොක් එක වදින්නේ ගුටි කෑමට නෙමෙයි. මොකිටද? කුසලේ පිහිටන්නේ නැති කොම ගැන ඊට පස්සේ යා දුක් වෙන්නේ ගුටිය ගැන නෙමෙයි මොකක් ගැනද අනේ මම මෙහෙම භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මම මෙහෙම මෙනෙහි කරද්දී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙනෙහි කරද්දිත් මගේ හිත කුසලේ පිහිටන්නේ නැති එක මට සිදුවෙච්ච මහා පාඩුවක් නේ මට ලාභයක් නෙමෙයි
මට අයහපතක් කියලා එයාට ෂොක් එක වදින්නේ කවුරුවත් ගහපු එකට නෙමෙයි කවුරුවත් බැන්න එකට නෙමෙයි ඒ ගහද්දි බනිද්දි යාට මේ ත්‍රිවිධ රත්නේ මෙනෙහි කරගෙන හිත කුසලේ පිහිටවා ගන්නට බැරි වෙච්ච එක ගැනයි අසෝලා මට බැන්නා අසෝලා ගැහුවා කියලා මෙනෙහි කරන ගන්නේ මොන සොච්චමත්ද ඒක කාටද බැරි ඒක මෙනෙහි නොකොට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරගෙන හිතේ මිසිත රඳවා ගන්න බැරි වුණොත් තමයි කියනවා ශෝක් වදින්න ඕනේ ඊට පස්සේ කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් ඒ කෙනාට එහෙම ගහද්දී ඔන්න බුදුරජාණන් වහන්සේව මෙනෙහි කරනවා ධර්මයේ මෙනෙහි කරනවා ශ්‍රාවක සංඝයා මෙනෙහි කරද්දී ඔන්න යාගේ හිතේ කෙ පිහිටනවා සී ප්‍රශ්නයක් නැතු යාට ඒ කයර දෙන පීඩා සියල්ල බයින ඒවා සියල්ල තඹේකට ගණන් නොගෙන පයේ පෑගෙන දූවිල්ලක් තරම්වත් ඒකට අවධානයක් යොමු නොකොට එයා වීරියෙන් යුක්තව මේ සිතේ පීඩාගෙන ඉන්නවා නම් අන් සතුටක් ඇති වෙනවා කියනවා අනේ මම මෙබඳු ප්‍රශ්න මැද්දේ ඒ ප්‍රශ්න මගේ සිතට ඇතුළු වෙන්න නොදී මම භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කළා මම ධර්මය භාග්‍යතුන් වහන්සේගේ අවවාද මෙනෙහි කළා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙනෙහි කළා ඒ නිසා මගේ හිත කුසල නිශ්‍රිත උපේක්ෂාවේ පිහිටියා කියලා තමන් තමන්ගෙන මහා සන්තෝෂයක් ඇති කරගන්නවා සාරිපුත්තයන් වහන්සේ වදාලා තමන්ට සෑහෙන දෙයක් කරගත්තා කියනවා ධර්මයේ තුලින් තමන්ට සෑහෙන දෙයක් කරගත්තා කියනවා සාරිපුත්තයන් වහන්සේ ඊළඟට දේශනා කරනවා වායෝ ධාතුව කුමක්ද වායෝ ධාතුව තියෙනවා තමන්ගේ ආධ්‍යාත්මිකවත් බාහිරවත් ආධ්‍යාත්මික වායෝ ධාතුව තමයි මේ හුලඟට අයිති දේවල් හමාගෙන යන දේවල් මොනවද උද්ධංගමා වාතා උඩු අතට එන වාතය උගුරෙන් ඉන්න උඩු අතට වාතය අදෝගමා වාතා අදෝ මාර්ගයෙන් යන වාතය කුච්චිසයා වාතා කුසී පිරින වාතය කොඨාසයා වාතා ශාරීරී යම් යම් තැන්වල තියෙන වාතය අංග මංගානුසාරිනෝ වාතා ශාරීරී පුරා දුවන වාතය අස්සාසෝ පස්සාසෝ ආස්වාස ප්‍රස්වාස තවත් තියෙනවා නම් මෙබඳු වූ වාතය ඒ ඔක්කොම වායෝ ධාතුවයි කියලා ගන්න කියනවා මේ වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවත් දෙකම එකයි ඒ නිසා මේ වායෝ ධාතුවත් සලකන්ට කියනවා මේක තමාගේ නොවේ තමන් කියලා මේක ගන්න දෙයක් මේකේ නෑ උගුරට වාතය උගුරෙන් පිට කළා තමන්ගේ කියලා ගන්න තියෙනවද පසුපසෙන් වාතය පිට වුණා තමන්ගේ කියලා ගන්න තියෙනවද නෑ මේ අවාවට තියෙන වාතය තමයි හුස්ම ගන්නෙ හුස්මගත්තු වාතය තමයි හෙලන්නේ මේවා තමන්ගේ කියලා ගන්න දෙයක් නෑ කියලා නෝනේ මෙනෙහි කරන්න කියනවා මේ වායෝ ධාතුවත් කිපෙනවා බාහිර වායෝ ධාතුව කිපුණාම ගම් පිටින් ගහගෙන යනවා නගර ගහගෙන යනවා ජනපද ගහගෙන යනවා ජනපද ප්‍රදේශ ගහගෙන යනවා ඒ වගේම කාලයක් වෙනවා හුලන් නැහැ වායුව නැහැ වාති නැහැ එතකොට හුලන් හොයන්න වෙනවා වටාපතින් හොල්ල හොල්ල හුලන් හොයන්න වෙනවා ඒ වගේ තමයි කියන මෙබඳු බාහිර වායෝ ධාතුව මෙබඳු විශාල වායු ධාතුවත් අනිත්‍ය වෙලා නැති වෙලා වෙනසිලා යන ස්වභාවයට නම් ආйти මේ ශරීරයේ තියෙන මේ පොඩි වායෝ ධාතුවකට අයිතියක් හදාගෙන මේ මොකක්ද ඇය කරන්නේ කියලා තමන් තමන්ගෙන කල්පනා කරනකොට වායෝ ධාතුව ගැන එහෙම කල්පනා කරද්දී තමන්ගේ හිත කලකිරිනවා කියන වායු ධාතුව ගැන කලකිරිනවා ඒ වායු ධාතුව හිත නොවැල්මටපත් වෙනවා එතකොටත් කියනවා භික්ෂුව එතකොට පඨවි ධාතුව මුල් කරගෙනත් විදර්ශනාවට එන්න පුළුවන්
ආපෝධාතුව මුල් කරගෙනත් විදර්ශනාවට එන්න පුළුවන්. තේජෝධාතුව මුල් කරගෙනත් විදර්ශනාවට එන්න පුළුවන්. වායෝධාතුව මුල් කරගෙනත් විදර්ශනාවට එන්න පුළුවන්. එහෙම විදර්ශනාවට ආපු එක්කෙනෙකුට කවුරු හරි බයිනවා. නිස්කාරණේ බයිනවා. බයිනකොට මොකද වෙන්නේ? බයිනක දුකක් හටගන්නවනේ. ඕ මට දුකක් හටගත්තා. ඔය මට දුකක් හටගත්තේ අරකා බැන්න නිසා. අරකී බැන්න නිසා කියලා ගන්නේ නැහැ. කොහොමද ඒක ගන්නෙ? කනේ ස්පර්ශයෙන් දුකක් හටගත්තා. ඕ මට කනේ ස්පර්ශයෙන් දුකක් හටගත්තා. එතකොට මේ දුක හටගත්තේ ස්පර්ශයෙන්. ඔන්නයා ඒක අල්ලගන්න විදිය. මේ දුක හටගන්නේ මොකෙන්ද? ස්පර්ශයෙන්. ඒ නිසා මේ ස්පර්ශය අනිත්‍යයි. විඳීම අනිත්‍යයි. සංඥාවත් අනිත්‍යයි. සංස්කාරත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි කියලා දැන් ඔන්න අනිත්‍ය වශයෙන් තමයි මෙයා මෙනෙහි කරගෙන යන්නේ. මෙනෙහි කරන එකට විදර්ශනාවේ පිහිටනවා. අර බැනපු එක හතෑරෙනවා. දැන් එතකොට යාට බැන්නා කියන කාරණේ නෙමෙයි ඔළුවට ආවේ. විදර්ශනාව ආවේ. දැන් අර අන්දාපුරේ එහෙම වුණේ නේද? අර ගෑනු එක්කෙනා මිහින්තලේ පැත්තේ ඉඳලා අන්දාපුරේ පැත්තට යනවා. ස්වාමීන් වහන්සේ අන්දාපුරේ පැත්තේ ඉඳලා මිහින්තලේට එනවා. එනකොට අර ගෑනු එක්කෙනා දැකලා හිනා වුණා. ආර්යා හිනා වුණා කියලා හිතුවද? නෑ. ඇයි? එහෙම බොළඳ හිතක් තිබුණේ නෑ. එකපාරේ භික්ෂුව දැක්කේ මොකද්ද? දත්තික විතරයි දැක්කේ. දත්තික දැක්ක ගමන් පෙවුනේ ස්ත්‍රියක් නෙමෙයි. ඇට සැකිල්ල පෙවුනේ. ඇයි හේතුව? ධාතු මනසිකාරී වඩමින් ගියේ. ඒ අරමුණ කොච්චර උපකාරී වුණාද කියනවනම් ඒකම මෙනෙහි කළ නිකලෙස් වුණා. තනි පංගලමේ මේ ඉන්ද්‍රිය සංවර නැති හිස් පුද්ගලෙක් දැක්කනම් ඕක. ඒකම උන්දැගේ ලොකුම ප්‍රශ්න වෙනවා නේද? ඒ භික්ෂුවගේ ලොකුම ප්‍රශ්න වෙනවා ඒක. ඊළඟට ඒ ගෑනු විකිනනට විසඳගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. දැන් බලන්න ධර්මයේ පිහිටි භික්ෂුව තමාත් බේරුණා. ස්ත්‍රියත් බේරුණා. එතකොට ඒ ස්ත්‍රී හිනා වෙච්ච ගමන් හිතුවේ මොකද්ද? ආ ඇටසකිල්ල. ඇටසකිල්ල දැක්කේ. ඊට පස්සේ මිනිස්සයා මගදි හම්බ වුණා. අහුව ස්වාමීනි ඔබ වහන්සේට මුණ ගැහුණාද? ඔය පාරේ ස්ත්‍රියක්. ස්ත්‍රී පුරුෂ කතාවක් නම් මට මතක නෑ කිව්වා. ඇටසකිල්ලක් නම් දැක්කා කිව්වා. ඔන්න බලන්න ධර්මයේ පිහිටීම. ඒකට තමයි ධර්මයේ පිහිටියා කියන්නේ. ධර්මයේ පිහිටන්න නම් ධර්මයේ නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ, සේවනය කරන්න ඕනේ. අපිට තියෙන අධර්මයේ මෙනෙහි කිරීමේ, සේවනය කිරීමේ ශාපයක්නේ දැන් වෙදලා තියෙන්නේ. සසර කියලා කියන්නේ අධර්මයේ මෙනෙහි කිරීමේ ශාපේ. රාග දේශ මොහ මෙනෙහි කර කර හිටීමේ ශාපේ තමයි විඳවන්නේ සසරේ. වෙන එකක් නැහැ. නැවත නැවත ඉපදිලා මේ විඳවන එක ශාපයක්. මේ ශාපේ ලැබුණේ වැරදි විදිහට මෙනෙහි කරන්න ගිහින්. ඇයි? රාගය ආවම රාග විදිහට මෙනෙහි කළා. ද්වේෂය ආවම ද්වේෂයට අනුව මෙනෙහි කළා. මෝහය ආවම මෝහයට අනුව මෙනෙහි කළා. ශාපයක් වුණා ඒක. ඒ ශාපේ මෙතන මෙහෙම විඳිනවා. මරණින් මත්තේ නිරේ ගොහින් එහෙම විඳිනවා. තිරිසං අපායකින් එහෙම විඳිනවා. මේ වගේ කෙලවරක් නැතුව දුකින් දුම්නසින් යන්න වෙලා තියෙන්නේ ශාපේ වෙදිලා. වැරදි විදිහට මෙනෙහි කරපු ශාපේ. ධර්මයේ හරි විදිහට අමාරුවෙන් හරි හිතට අරන් අරන් ධර්මයේම මෙනෙහි කරගන්න මහන්සි ගත්තනම් දැන් මේ සාරිපුත්තයන් වහන්සේ වදාළේ එකනේ. එතකොට ඒකේනට අර බැනපුවා ඒව ඔළුවට යන්නේ. අපිකම දැක්ක රූපය දැක්කලා හිතනවා මගේ ඇසේ ස්පර්ශයෙන් විඳීමක් හටගත්තා. මේක ස්පර්ශයෙන් හටගත්තේ. මේ ස්පර්ශයත් අනිත්‍යයි, විඳීමත් අනිත්‍යයි, සංඥාත් අනිත්‍යයි, සංස්කාරත් අනිත්‍යයි, විඥානත් අනිත්‍යයි කියලා මෙනෙහි කරා නම් එයාට අර දැකපු රූපේ පස්සෙන් ඉන්නේ නැහැ. දැකපු රූපේ පස්සෙන් පන්නන්නේ නැහැ. තමන් හොඳට 100ෙන් විදර්ශනාවට වැටෙනවා. එබඳු එක්කෙනෙකුට පහර දුන්නොත්
පහර දෙද්දී දැන් බුදුරජාන් වහන්සේ කාලේ එහෙම එකක් වුණා එක භික්ෂුවක් පාරේ වඩිනවා ගෑණිවෙක් කෙනෙක් ගෙදරින් තරහා වෙලා යනවා ඒ ගෑණිවෙක් කෙනා කල්පනා කළා භික්ෂුවක් යනවා මා තුන්නාසේ පිටිපස්සෙන් කිට්ටු කළා ගියොත් උන්නාසේගේ කවුරු හරි ඥාති කෙනෙක් වෙන්න ඇති කියලා මිනිස්සු මට කාදර කරන එකක් නෑ කියලා මේ ගෑණිවෙක් කලත් කිට්ටුවෙන් කිට්ටුවෙන් ගියා අනේ අර භික්ෂුන් වහන්සේ දන්නේ නෑ කිසිම දෙයක් පිටිපස්සෙන්ලා බැලුවවත් නෑ ඉමින් වඩිනවා අර ඒ ගෑණිවෙක් කෙනාගේ මිනිස්සයා පණ්ඩගේ නේම හොයාගෙන දැක් ආහන් අර කී ශ්‍රමණේකෙක් යනවා දුවගෙන ගිහිල්ලා අර හාඳුනන හොඳටම කැහුවා නොදන්නා දෙයකට ගුටි කෑවේ එතකොට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරලා ධර්මයේ මෙනෙහි කරලා ශ්‍රාවක සංඝයා මෙනෙහි කරලා ඒ භික්ෂුන් වහන්සේ ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ පාඩුවේ ගියා ගුටි කාලා එතකොට දැන් බලන්න හිතලා මේ මේක කියන්නේ ඒකයි මෙනෙහි කරද්දී මෙනෙහි වෙනවා නම් ඒක පාටම භාග්‍යතුන් වහන්සේව භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ මෙනෙහි වෙනවා නම් කකචූපම අවවාදේ කියතු උපමා කළා වදාළ අවවාදේ එතකොට මේ දෙපැත්තේ මිට තියෙන කීයෙන් සොරු මගේ අතපය කැපුවත් ඒ සොරු කෙරෙහි හිත දෝෂිය දූෂ්‍ය කරගන්න එපා එහෙම දූෂ්‍ය කරගත්තොත් භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් බැහැරට යනවා යා කියලා ඒක මෙනෙහි කළා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කර කර ඉන්නකොට හිත කුසලී පීඩනෝ හිත කුසලී නොපීඩියොත් එයාට ෂොක් එකක් වදිනවා කිව්වා මොකද්ද වදින ෂොක් එක අනේ මට මේ විශාල පාඩුවක් උනේ මම මේ භාග්‍යතුන් වහන්සේව සිහි කරමින් භාග්‍යතුන් වහන්සේගේ අවවාදේ මෙනෙහි කරමින් ශ්‍රාවක සංඝයා මෙනෙහි කරමින් සිටිද්දි පවා මගේ හිත කුසල නිශ්චිත උපේක්ෂාවට පත්වන්නේ නැහැ නේ කියලා. දැන් බලන්න පින්වත්නි හිතලා දැන් සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය අපිට මේ දඬු මුගුරු වලින් ගහන්න ඕනේ නැණි අප්සෙට් යන්න. දේවල් වල චූටි ප්‍රශ්න පොඩි කාරණා අල්ලගෙන සඳු සරුවල් ලැතිවිච්ච අවස්ථා නැද්ද? යාළු මිත්‍රයන් එක්ක පොඩි කරුණු අල්ලගෙන සඳු සරුවල් වෙච්ච අවස්ථා නැද්ද? සමහර විට බණ භාවනා කරන්න මෙනෙහි කරන්න පටන් ගත්තත් ඒක යටපත් කරගෙන අරවා ඇවිල්ලා හිත අකුසලී උපදින්නේ නැද්ද? ඉබඳු වාහකාරී ලාමක හිතක් නේද තියෙන්නේ? අයි භාග්‍යතුන් වහන්සේ ගැන මෙනෙහි කරන්න පටන් ගන්නදී කොහේවත් යන අරුබුදය ඔලුවට එනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි මෙනෙහි කරන්න පටන් ගන්නදී භාග්‍යතුන් වහන්සේගේ අවවාදෙ මෙනෙහි කරන්න පටන් ගන්නදී අහක නැති දෙයක හිත පැටලෙනවා. එතකොට කලකිරෙන්න හිතගෙන අනේ මේ ලාමක හිත මාව නැවත නැවත අධර්මයේ යොදනවා නොවැ මේ ලාමක හිත නැවත නැවත මාව අධර්මයේ යොදනවා නොවැ මේ විදිහේ අධර්මයේ යොදවමින් තමයි මේ ලාමක හිත මෙතෙක්කල් මාව සසරේ ගෙනාවේ කියලා සිතගෙන කලකිරෙන්න ඕනේ සිතගෙන කලකිරිලා ආයමත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේම මම මේ සිත යොදවනවා කියලා වීරියෙන් ආයමත් හිත බුද්ධානුස්සතියට ගන්න ඕනේ ධර්මයට ගන්න ඕනේ එතකොට මේ විදිහට කළා කුසලයේ මනාකොට පිහිටියෝ ආන්‍යා සෑහෙන්න දෙයක් තමා පිළිබඳව කරගත්තා සේයථාපි ආවුසෝ කට්ඨංච පටිච්ච වල්ලින්ච පටිච්ච තිනංච ඒ කියන්නේ දැන් ඔබ දන්නවා ඇති වරිච්ච ගෙවල් වරිච්ච බිත්ති දාපු ගෙවල් ගියේ හදන්න ඉස්සර වෙලා ඉස්සෙල්ලා කණු ටික හිතවනවා පොළොව පොළොව බිම සුද්ධ කරගන්නවා කියම කොටහ සුද්ධ කරගෙන ඔන්න හතරස් කාමරයකට කණු ටික හිටෙව්වා හරස් සතට තව කණු ලී පතුරු බැඳා වැල් වලින් ලී පතුරු බැඳා බැඳලා මොකද කරන්නේ මැටි අනලා ඔය මැටි ගහනවා අර ලී පතුරු අස්සේ ගහලා 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 බිත්තිය හදනවා එතකොට ආවරණේ වෙලා ගියා අවකාශය බිම කණු ගහලා
අරස් අතර ලී පතුරු බැඳලා ඒ ලී පතුරු වැල් වලින් බැඳලා මැටි ගුලි කර කර එබුවා. ඔබලා මොකද කළේ? බිත්ති හැදුවා. අදලා ගේ පොඩ්ඩක් හැදුවා. ඊට පස්සේ අපි එතෙන්ට අවකාශය කියන්නේ මොකක්ද? එතෙන්ට අපි කියන්නේ ගෙදර කියලා කියනවා. ඒ වගේ කියනවා මේ නහර වලින් ඇට වලින් බැඳිච්ච නහර වලින් බැඳිච්ච මසින් සමින් බැඳිච්ච අවකාශයට තමයි රූපය කියන්නේ. දැන් බලන්න මේ ඉඩකඩ ආවරණය වෙලා තියෙන්නේ දැන් ඇට සැකිල්ලකින්. ඒ ඇට සැකිල්ලට නහරවල් බැඳිලා මාස් බැඳිලා හමකින් වැහිලා තියෙනවා මේ අවකාශයේ මැද්දේ දෙයක්. ඒකට මොකද්ද කියන්නේ? රූපය කියලා කියනවා. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ ලස්සන දෙයක් කියනවා. කියන ඇවැත්නි ආධ්‍යාත්මික ඇස බිඳිලා නැත්තම්. ආධ්‍යාත්මික ඇස කිව්වේ මොකද්ද? මේ ඇස. මේ තියෙන ඇස බිඳිලා නැත්තම්. බාහිර රූපත් තමන් ඉදිරියට ඇවිත් නැත්තම්. ඊට අදාළ මෙනෙහි කිරීමකුත් කරලා නැත්තම්. ඊට අනුකූල විඥාණය පහළ වෙන්නේ නැහැ කියලා. ඇහි. එදවර කියනවා ඒ වගේම ඇවැත්නි ඇහැ බිඳිලා නැහැ. බාහිර රූපෙකුත් ඇහැ ඉස්සරහා තියෙනවා. නමුත් මෙනෙහි කිරීමක් කළ නැත්තම් අදාළ විඥාණය පහළ වෙන්නේ නැහැ කියනවා. එතකොට ඇස බිඳිලත් නැත්තම් බාහිර රූප තමන් ඇහැ ඉස්සරහටත් ඇවිල්ලා නැහැ. ඊට අදාළ මෙනෙහි කිරීමක් කරලා නම් එතකොට හට ගන්නවා කියනවා ඇහි විඥානය. ඊට පස්සේ දේශනා කරනවා අවැත්නි එබඳු වූ තැනැත්තාගේ යම් රූපයක් ඇද්ද? ඒ රූපය රූපපාදානස්කන්ධයයි. එතකොට ඒ රූපය කිව්වේ ඇහැ. රූපපාදානස්කන්ධයයි. එබඳු වූවහුගේ යම් විඳීමක් ඇද්ද? වේදනා උපාදානස්කන්ධයයි. එබඳු වූවහුගේ යම් හඳුනා ගැනීමක් ඇද්ද? සංඥා උපාදානස්කන්ධේ. එබඳු වූවහුගේ යම් චේතනා ඇද්ද? සංස්කාර උපාදානස්කන්ධේ. එබඳු වූවහුගේ යම් විඥානයක් ඇද්ද? විඥාන උපාදානස්කන්ධයයි කියලා මේ පංච උපාදානස්කන්ධේ ওই විදිහට හැදෙනවා. එතකොට මේ සාරිපුත්තයන් වහන්සේ වදාලා ඇස ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. කන ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. නාසය ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. දිව ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. කය ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. මනස ඔස්සේ පංච උපාදානස්කන්ධේ හැදෙනවා. සෝ ඒවං පජානාති. එතකොට මෙහෙමයි දැනගන්නේ. ඒවං තිර පංචා පංචන්නං උපාදානස්කන්ධානං සංඝහෝ සම්නිපාතෝ සමවායෝ හෝති. මෙහෙම නොවේ. පංච උපාදානස්කන්ධේ එකට එකතු වන්නේ ඇහෙන් රූපයක් දැක්කලා හිතනම කියනවා. දැන් ඔබට බලන්න හිතලා ඔන්න ඇහෙන් රූපයක් ඔබ දකිනවා. ඇහෙන් රූපයක් ඔබ දකිනකොට එතකොට ඒ රූපේ දකින්ද ප්‍රායෝගික දේවල් කීපයක් එකතු වෙලා. මොනවද? ඇස තියෙනවා නොබිඳි. ඒ කියන්නේ පොට්ට නැති ඇසක් තියෙනවා. ඊළඟට ඇස හමුවට රූපයක් ඇවිදින් තියෙනවා. ඊළඟට මනස වැඩ කරනවා. මනස වැඩ කරනකට තමයි ඇහෙන් රූපේ පේන විදියට විඥානය හටගන්නේ. මනස වැඩ කරේ නැත්තම් ඒ කියන්නේ මෙනෙහි කිරීමක් උනේ නැත්තම් මානසිකාරයක් උනේ නැත්තම් විඥානය හටගන්නේ නැහැ. අපි කිව්වා ඔබ බර කල්පනාවක මොකක් හරි ලুকু කල්පනාවක වැටිලා ඔබ ඉන්න හිටගෙන බස් හෝල් ටිකේ ඔබ ළඟින් යනවා ඔබට කතා කරන්න අවශ්‍ය පුද්ගලික. නමුත් ඔබට පේන්නේ ඒ අවස්ථාව වෙන්නේද? වෙනවා. ඒ මොකද? මානසිකාරේ. ඔන්න ඔබ බස් එකේ යනවා. බර කල්පනාවකට වැටුණා. බහින්න ඕන තැන පහ වුණා. වෙන්නේත් එහෙම.
ඊර්වස හනික ගිහින් බැල් එක ගහලා බහිනා මේ කල්පනාවකට වැටිලා මට බහින්ද ඕනේ තැනත් ආමතක වුණානි ඔබ කඩේ යනවා බඩු ගේන්න ඒ බඩු තියෙන කඩේ පහු කරන් ඔබ යනවා ඇයි මේ කල්පනාව වෙන තැනක ගොහින් ආපහු හැරිලෙනවා මට මේ මේ කඩේට නොවැ යන්න ඕනේ කියලා වෙන්නේ එහෙම ආ බලන්න එතකොට මනේ මෙනෙහි කිරීම මත තමයි තියෙන්නේ එතකොට මේ විදිහට පංචපාදානස්කන්ධය කියනවා එකතු වෙවි තියෙන්නේ ඇහෙන් රූපේ බලද්දි දැන් අපි ආයතන වලින් විග්‍රහ කර කර බලනවනේ ඒ ආයතන වලින් විග්‍රහ කර කර බලන එක මේක පාඩම සාරපුත්‍යන් වහන්සේ පංචපාදානස්කන්ධයට කැටි කළා පෙන්නුව ඇහෙන් රූපයක් දැකිට ඉබඳු වූගේ රූපේ දැන් අපි ගමු කනින් ශබ්දයක් අහනවා අහනකට එයාට ඔන්න තමන් ආස කරන මිහිරි හඳක් නැත්නම් තමන් ආස කරපු නැත්නම් ආස නැති දෙයක් මොනවාරි අහන්න හම්බ වෙනවා ඉබඳු වූගේ කන මොකද්ද එතකොට රූප උපාදානස්කන්ධයයි එයා යම් විඳීමක් විඳිනවාද ඒක වේදනා උපාදානස්කන්ධය යමක් කනින් හඳුන ගන්නවාද ඒක සංඥා උපාදානස්කන්ධය ඒකනියන් චේතනාවක් ඇති වෙනවාද ඒක සංස්කාර උපාදාන ඒ කියන්නේ විඥානේ ක්‍රියාත්මකද ඒක විඥාන උපාදානස්කන්ධයයි කනේ වුණත් එමෙ දැන් අපි අවධානයක් යොමු කරගෙන නැත්තම් මානසිකාරයක් නැත්තම් කන තිබ්බ කියලා ඇහින්නේ නැහැ කන තිබ්බ කියලා ඇහින්නේ නැහැ අපි කපි වාහනයක යනවා රේඩියෝ එකක් දාලා තියෙනවා අපිට නිින්ද ගියා වාහනේ ඇතුලේ ඇහෙනවද රේඩියෝ එක නෑ ඒ කන තියෙනවනේ මානසිකාරේ නෑ ආන්ගේ විදිහට තමයි ආයතන හයෙම ඒක තේරුම් ගන්න තියෙන්නේ එතකොට මේ හිතන්න කියනවා ඒවං කිරමේසං ඒ වගේ මේ පංච උපාදානස්කන්ධයන් එකට එකතු වීම සංගහෝ සංග්‍රහ වීම සම්නිපාතෝ එකට හමු වීම සමවායෝ එක්වීම සිද්ධවන්නේ පුත්තං කෝ පණේතං භගවතා අනාය බුදුරජාන් වහන්සේ මතක් කරගන්නවා දැන් බලන්න හැම එකටම සාරිපුත්තන් වහන්සේ වදාලේ එතන කවුරු පිහිට කරගෙනද මේක තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේව පිහිට කරගෙන මේක තියෙන්නේ මෙනෙහි කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ පිහිට කරගෙන නැත්තම් ඒකේ නා බුද්ධානුශාසනයෙන් බැහැර වෙච්ච කෙනෙක් තමන් මෙනෙහි කරගන්නවා නම් තමන්ගේ කියලා හිතාගෙන ඒවා එතකොට බුද්ධානුශාසනයෙන් බැහැරයි මේකේ භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි කරගෙන ගන්න එකේ නා වාගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාලා යෝ පටිච්ච සමුප්පාදම් පස්සති යමෙක් පටිච්ච සමුප්පාදේ දකිනවා නම් සෝ ධම්මං පස්සති ඔහු දකින්නේ ධර්මයයි යෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දකිනවා නම් සෝ පටිච්ච සමුප්පාදම් පස්සති ඔහු පටිච්ච සමුප්පාදේ දකි කියලා ඊට පස්සේ මෙහෙම මැනේ කරන්න කියනවා පටිච්ච සමුප්පන්නා කෝ පනිමේ අදිදම් පංච උපාදානස්කන්ධා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක් මේ පංච උපාදානස්කන්ධ කියන්නේ පටිච්ච සමුප්පාදයෙන් උපන්න දෙයක් එතකොට ඒක දුක්ඛාරි සත්‍ය යෝයි මේසු පංච උපාදානස්කන්ධේසු ඡන්දෝ මේ පංච පාදානස්කන්ධේ කෙරෙහි කැමැත්ත ආලයෝ ආසාවක් අනුනයෝ ආසකල බවක් චන්දර තියෙනවා නම් අජ්ජෝසානං ආසාවෙන් බැස ගැනීමක් සෝ දුක්ඛ සමුදයෝ ඒ දුක් උපද්දවීමේ ආරි සත්‍යයයි යෝ ඉමේසු පංචපාදානස්කන්ධේසු චන්දරාග විනියෝ මේ පංචපාදානස්කන්ධ කෙරෙහි ආස්වාදෙන් ඇලීම දුර්විමක් ඇද්ද චන්දරාග පහනං ආස්වාදෙන් ඇලීම ප්‍රහාණය කිරීමක් ඇද්ද යෝ සෝ දුක්ඛ නිරෝධ මේ දුකෙන් නිදහස් වීමයි
ඉත්තාවතාපිකෝ ආවුසු භික්ඛුනු බහුකතං හෝති මෙතිකිනුත් ඇවැත්ති භික්ෂුව තමන්ට බුද්ධ ශාසනයේ තුල සෑහෙන්න දෙයක් කරගත්තා. බුද්ධ ශාසනයේ තුල සෑහෙන්න දෙයක් කරගත්තා කියනවා. එතකොට හොඳට මතක තියාගන්න උප දහම් කරුණක් හිතට නගා ගන්නවා නම් ඒ දහම් කරුණ බිහි වෙච්ච උල්පත මෙනෙහි කරන්න ඕනේ. දහම් කරුණ බිහි වෙච්ච උල්පත මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මෙහිම අපට දේශනා කළේ. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ විදිහට අපට කියා දුන්නේ. දැන් අපි ගත්තොත් ඔබට තරහා ගියා. මම මයිටි කරනවා කියලා හිතලා නෙමෙයි. තරහා කියනවා හිතන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ තරහ දුරු කිරීමට මෛත්‍රිය වඩන්ට කියලා දේශනා කළා. අන්න සරණ. ඔන්න ඔබට අකුසලයක් හටගත්තා. භාග්‍යවතුන් වහන්සේ මේ අකුසලයේ දුරු කිරීමට අසුභේ වඩන්ට කියලා දේශනා කළා. අන්න සරණි පිටියා. ඔබට මෝහය හටගත්තා. මුලාව. භාග්‍යවතුන් වහන්සේ මේ අවස්ථාවට අනිත්‍යම නෙහි කරන්න කියලා දේශනා කළා. ඕන් සරණ. එහෙම නැත්තං සරණ අතෑරලා කරලා පිටින්නේ. සරණ ඇතුව කරන්න ඕනේ. එතකොටයි පිටින්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙසේ අවවාද කළා. දැන් බලන්න මේ අග්‍ර ශ්‍රාවක සාරිපුත් මහ රහතන් වහන්සේ හැම එකකදීම දේශනා කරන මොකද්ද? භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා කියන කාරණේ මුලට ගන්න නැතුව ධර්මයේ පිටන්නේ නැහැ. මම මෙනෙහි කළා මෛත්‍රිය කිව්වට තමන් මෙනෙහි කරන්න තමන්ට ප්‍රඥාව පහළ වුණා නෙමෙයිනේ. ඒක විශිෂ්ට වූ ඥානයකින් යුක්ත වූ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකක්. පටිගිය ප්‍රහාණය කරන්න මේ විදිහට වඩන්න කියලා. ඊළඟට මම මාගේ අසීමාන සමුග්ඝාතාය අනත්ත සංඥා අනාත්ම සංඥා වඩන්න කියලා. එතකොට ඒවා භාග්‍යතුන් වහන්සේ වදාළ දේවල්. එතකොට එකක් එකක් ගානේ එදිනෙදා ජීවිතයේදී භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කරලා තමයි අවවාද මෙනෙහි කරන්න තියෙන්නේ. අද කාලේ වැරදුනේ මොකද? භාග්‍යතුන් වහන්සේව අතහැරලා අවවාද ගැන කතා කළා. එතකොට ආවේ මාන්නි උඩඟුකම. තමන් දන්නවා තමන්ටයි තේරෙන්නේ තමන්ටයි වැටහෙන්නේ කියලා උඩඟුකම ආපු ගමන් ශාසනයෙන් බැහැර වෙනවා. ශාසනයෙන් බැහැර උඩඟුකම ආපු ගමන් එනවානේ එක්ක එනවා අත්තුක්කංසන. අත්තුක්කංසනේ කිව්වේ තමාව හුවා දක්ව ගන්නවා. එතකොට මේනවා පරවම්බනේ අනිත් එක්කෙනාව හිලා දකිනවා. ඒකනේ මේ ධර්මය ඉගෙන ගන්න ඔක්කොටම වගේ වැරදුනේ. ඇයි බුදුරජාණන් වහන්සේ සරණේ පිහිටගෙන නෙමේ කතා කළේ? භාග්‍යතුන් වහන්සේව මුලට අරගෙන පෙරට කොටගෙන. දැන් මේකේ ධර්ම මනසිකාරයේ සාරිපුත්තයන් වහන්සේ වදාළේ භාග්‍යතුන් වහන්සේව පෙරට කරගෙනයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ පෙරට කරගෙන තමයි මෙනෙහි කරන්න තියෙන ඔක්කොම දේවල්. දැන් ධාතු මනසිකාරේ පටවියාපෝ තේජෝ ආයෝ වශයෙන් මෙව බලන්න කියලා භාග්‍යතුන් වහන්සේ නිමෙත වදාළේ. භාග්‍යතුන් වහන්සේ මෙසේ අවවාද කළසේක කියලා මෙනෙහි කරනම් පිහිටනවා. පිහිටන්නේ තුගියේ එකයි. එතකොට ඒ සරණේ මනහකට පිහිටාගෙන කරාම සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ මෙපමණකින්. එතකොට මේ විදිහට මෙනෙහි කළා නම් එයා දුකත් මනහකට හඳුනා ගන්නවා. ඊළඟට දුකේ හට ගැනීමත් මනාකොට හඳුනා ගන්නවා. දුක්ඛ නිරෝධයත් මනාකොට හඳුනා ගන්නවා. දුක්ඛ නිරෝධගාමිනී පාටිපදාවක් මනාකොට හඳුනා ගන්නවා. මෙසේ හඳුනා ගැනීමෙන් ඒ කිනාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත් මෙනෙහි කර කර. දැන් බලන්න මේ ධර්ම මාර්ගයෙන් තියෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේව මෙනෙහි කර කර. භාග්‍යතුන් වහන්සේ වදාළ අවවාද මෙනෙහි කර කර. ඒ අවවාදී මනාකොට පිළිතලා තමයි සංඝයා වැඩ කළේ. ශ්‍රාවක සංඝයාව මෙනෙහි කර කර ගෙහින් තියෙන්නේ.
ඒ විදිහට මෙනෙහි කර කර ගිහින් තමයි මේ පින් රැස් කරගෙන තියෙන්නේ. එතකොට මේ විදිහට අපට භාග්‍යතුන් වහන්සේ මෙනෙහි කර කර ධර්මයේ මෙනෙහි කර කර ශ්‍රාවක